මේ සභාගරුවේ 225 දෙනාම අද සාකච්ඡාවට භාජනය කරන මාතෘකාව දිහා බැලුවහම අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ ඇතුලේ නියෝජනය වෙන්නට ඕන මහපාරේ හදගැස්ම. ලක්ෂ 220ක් වූ මේ රටේ ජනතාවගේ වේදනාව දුක එයාගේ බලාපොරොත්තුව එයාගේ අපේක්ෂාව එයාගේ සිහිනය අද මහපාරේ කියවේ. මහපාරේ හඬට පටහැනි හඬක් මේ සභාව තුල තිබිය යුතු නැහැ. අපි ඉන්නේ මෙතන ජනතාව නියෝජනය කරන්න. ඒ නිසා විශේෂයෙන්ම මට පුංචි කාලයක් ලබා දෙන්න බාධාවකින් තොරව මොකද අපේ සුපුරුදු සංස්කෘතිය තමයි අපි කතා කරන්න පටන් ගත්තාම මඩ ගහනවා චරිත ඝාතනය කරනවා ප්‍රශ්නයක් නැහැ ඒවා අපිට උරා ගන්න පුළුවන් පොඩි අවස්ථාවක් දෙන්න මේ කරුණු කාරණා ඉදිරිපත් කරා අද මේ රටේ විශාල ජන කොට්ටාසය මහා පාරට බැහැලා කිසිම බියක් සැකයක් නැතුව හදිසි නීතිය කඩ කරලා කර්ෆියු කඩ කරලා සමාජ මාධ්‍ය වෙත එල්ල කරපු ඒ මරු පහර අභිබවා ගිහිල්ලා අද මුළු රටම එක මිටට එකක් කියනවා මොකද කියන්නේ මේක අපි මගහැරලා බෑ කියන කතන්දරේ මොකද්ද මේ යන විදිහට යන්න බෑ මේ කණ්ඩායමට මේක කරන්න බෑ ඒකයි කියන්නේ ඒකෙන් බැහැර වෙලා මේ වෙනත් උප්පරවැට්ටි තුලින් වෙනත් මතිමතාන්තර ස්ථාපනය කරන්න හදනවනේ අර එළියේ මහජන මතය පයයට පෑගෙන දූවිලි තරම්වත් ගණන් ගන්න නැතුව මේක ඇතුලේ විවිධ යෝජනා එනවනම් පුදුමයක් නෙවෙයි 225 වැඩක් නැහැ කියන්නේ ඒ නිසා කරුණා කරලා එකක් මතක තියාගන්න මහ පාරේ මතය පොදු ජනයාගේ හදගැස්ම ඒ කැකෑරෙන දුක කඳුල වේදනාව දුරලන්නට අපි වැඩපිළිවෙලක් යොදන්නට ඕන මෙතන අවශ්‍ය වන්නේ අහවලා අරතනතුර ඉන්නවා අහවලා එනුන් සූට් මාරු කරගන්නවා අහවලා ආයතන බෙදා ගන්නවා අහවලා මැතිඑමදිකම් වෙනස් කරගන්නවා තම තමන්ට ඕන ඕන කට්ටියව සභාපතිකම් කරගන්නවා මේ කුජීත මේ පහත් තුච්ච නීච ගනුදෙනුව මුළු රටම ප්‍රතික්ෂේප කරලා දෙන්න රටම කියන අලුත් ආරම්භයක් අවශ්‍යයි කියලා මේ ආරම්භය අවශ්‍ය නම් අපි අවබෝධ කරගන්නට ඕන 69 ලක්ෂයක 68 ලක්ෂයක ජනාධිපතිවරණ මහමැතිවරණ වරම අවබෝධ කරගන්නට ඕන පුදුමසහගත බලාපොරොත්තු මැද අතිවිශිෂ්ට ජන වර්මක් ලැබුණේ මහා ජන රැල්ලක් ලැබුණේ අද ඒ බලාපොරොත්තු සුණු විසුණු වෙලා ඒ බලාපොරොත්තු සුණු විසුණු වීම තුළ අද ලක්ෂ ගණනින් මහපාරට බැහැ ගරු කථානායකතුමනි පොඩ්ඩක් හිතලා බලන්න මේ ඇතුළට තේරෙනවද ගෑස් පෝලිමේ විඳින දුක අම්මලා දුවාලා පුතාලා වෙනුවෙන් කිරිපිටි ටික ගන්න ඒ විඳින දුක වේදනාව ඩීසල් පෝලිම පෙට්‍රල් පෝලිම භූමි තෙල් පෝලිම සීනි පෝලිම හාල් පෝලිම මේක ඇතුලේ දීලා මේක ඇතුලට ඇවිල්ලා තනි මොලයකින් නෙවෙයි මොල හතකින් දෙනවයි කෝපිසදු ඉතින් මිනිස්සු බලාපොරොත්තු ඇති කරගත්තා අදේ බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා ඒ නිසා කරුණා කරලා ගරු කථානායකතුමනි මහ පොළවේ ක්‍රියාත්මක වෙන ස්ලෝගන් එක මොකක්ද ජනතාව කියන්නේ මොකක්ද ජනතාව කියන්නේ මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා ඒකයි ඇත්ත කතාව ඒකෙන් බැහැරව මේක ඇතුලේ අපි ඇත්ත කතා කරොත් ගරු කථානායකතුමනි දැන් මේ 150ක් එක පැත්තක ඉන්නෝනේ දැන් මේ 150ක් එක පැත්තක ඉඳගෙන නේද 20 වෙනි සංශෝධනයක් අනුමත කරේ මම පැහැදිලිවම මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි දැන් කාලය එළමිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න අපි මේක අවස්ථාවක් කරගමු අපි මේක අවස්ථාවක් කරගමු ගරු අගමැතිතුමා මට අතවනනවා අගමැතිතුමා මතකද 20 වෙනි සංශෝධනය ගැන සාකච්ඡාව යනකොට අපි කිව්වා ව්‍යවස්ථා හදන්න ඕන අගමැති පඹයක් කරලා ජනාධිපති ශක්තිමත් කරන්න නෙවෙයි ජනාධිපති පඹයක් කරලා අගමැති ශක්තිමත් කරන්න නෙවෙයි එහෙම ව්‍යවස්ථා හැදෙන්නේ නැහැ අපි කිව්වා සංවරණ සහ තුලන checks and balances ඕවා ගැන කතා කරනකොට පරුෂ වචන වලින් බැන්නේ පැත්තේ ආ පරුෂ වචන කිව්වේ ගරු අගමැතිතුමනි ඔබතුමන්ලාගේ පැත්තෙම කට්ටිය අගමැති වුණා ඔබතුමාට යම් බලයක් දෙනවට මොන විහිළුවක්ද ඒ නිසා කරුණා කරලා අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට ඕන බොහොම පැහැදිලිව දැන් අපි කරපුවේ විශ්ස නෙවෙයි අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරමු හැබැයි ඒවා වෙනස් කරලා මතක තියාගන්න ඕන ඕන විදියට නටන්න පුළුවන් විධායක අගමැතිවරයෙකුත් හරියන්නේ නැහැ ඒකත් මම කියන්නට ඕන checks and balances තියෙන්නට ඕන
විදායක ජනාධිපතිවරයාගෙන් හැදෙන්නේ ඒකාධිපතිත්වයක් ආඥාදායකත්වයක් විදායක අගමැතිවරයෙකුගෙන් උත් ඒ වගේ දේවල් සිදු වෙන්න පුළුවන් අර දැක්කම එක්කෙනෙක් කතා කරනට ඇවිල්ලා එක්කෙනෙක් මොනවද වැනුවා ආ ඒ වනන ඒවල් වලින් උත් හදා ගන්න පුළුවන් තුනෙන් දෙක හයෙන් පහ ඒකයි ඇත්ත කතාව එහෙම තමයි විශ්වක ඡන්ද ටික හදාගත්තේ ඒකයි ඇත්ත කතාව ඒ නිසා ගරු කතානායකතුමනි මේ මේකට ආවයි කියලා මේ හොඳ ලස්සනට ඇඳගත්තයි කියලා හොඳට කූල් එකේ වායු සමීකරණය කරපු කාමරයක ඉඳලා කියලා මේ චූන් වෙච්ච කතා කියලා වැඩක් නැහැ අපි මහ පොළවේ මතය මෙතන නියෝජනය කරන්නට ඕන මහ පොළවේ මතය මොකද්ද වෙනස් වෙන්න ඕන ආණ්ඩුව වෙනස් වෙන්න ඕන ජනාධිපතිවරයාගේ ඉඳලා මේ ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕන ඒකයි ඇත්ත කතාව ඒකයි ඇත්ත කතාව ඒ නිසා අපි විශ්වාස කරනවා අපි විශ්වාස කරන්නේ මේ මේ පැත්තේ ඉන්නේ ඔක්කොම හොඳ අය අර පැත්තේ ඉන්නේ ඔක්කොම නරක අය කියලා එහෙම පහත් එහෙම නොදියුණු එහෙම පරිණත නොවන මතයක අපි නැහැ මේ සභාවේ සිටිනවා විවිධ දේශපාලන මතිමතාන්තර දරන හොඳ ප්‍රශස්ත ප්‍රබුද්ධ ජාතික ගමනක් යන්නට පුළුවන් රට ගොඩනගන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඉන්නවා මම විශ්වාස කරන්නේ මේ අවුරුදු 74ක් මේ රට විනාශ වුණයි කියලා එහෙනම් ඉතින් නිදහස් අධ්‍යාපනයේ වැරදි එහෙනම් මහවැලියේ වැරදි එහෙනම් ගම්මුදාවේ වැරදි එහෙනම් මහපොළ වැරදි එහෙනම් 30 වසරක යුද්ධයේ දිනපු එකත් වැරදි ඒකත් වැරදි අපි ඇත්ත කතා කරන්න ඕන ඒ අනේ පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ පොඩ්ඩක් අහගෙන ඉන්න මහත්තයෝ දැන් අවුරුදු දෙකක් කෑ ගැහුවා ඇතිනේ පොඩ්ඩක් අහගෙන ඉන්න අපි හොඳ දෙයට හොඳයි කියනවා යුද ජයග්‍රහණය හොඳයි කියනවා තමුන්නාසයට කොන්දක් නැ මේ පැත්තෙන් උණු හොඳ දේවල් කතා කරන්න කසේරුකාවකුත් නැ ගොන්ද පණ නැති කණ්ඩායම අහගෙන ඉන්නවා කියන දේ මෝඩය වගේ කෑ ගහන්න එතුව ගරු කතානායකතුමනි බොහොම පැහැදිලිව අපි එකතු වෙන්නට ඕන මේ ජනාධිපති පට්ටම් අගමැති පට්ටම් ඇමති පට්ටම් ඔයා ඕක ගන්න මම මේක ගන්නම් මෙයාම සභාපති කරන්න එහෙම 113 වල හැදිලා ආපහු රට ගන්න දෙන්න බෑ අපි ප්‍රතිපත්තියක් මත වැඩපිළිවෙලක් මත රටේ ප්‍රශ්න විසඳන තැනකට ඇවිල්ලා අපි එකතු වෙමු එකක් මම කියන්නම් මේ සමගි ජන බලවේගයේ සමගි ජන සම්දානය අවස්ථාවාදීව මං හිතන්නේ මං කතා කරන්නේ හැමෝම වෙනුවෙන් කවුරු හරි විරුද්ධ වෙනවා නම් ප්‍රසිද්ධියේ මෙතනම නැගිටලා කියන්න විරුද්ධයි කියලා ඒකටත් මගේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිනන බය වෙන්න එපා විනය පරීක්ෂණ එන්නේ නැහැ පක්ෂෙන් අස් කරන්නේ නැහැ විවිධ මත තියෙනවා නම් කොන්දක් තියෙනවා නම් නැගිටලා කියන්න මේක වැරදි කියලා අපි එන්නේ නැහැ මේ తాවකාලික අමතිකම් ගන්න අපි එන්නේ නැහැ අවස්ථාවාදී අමතිකම් ගන්න අපි එන්නේ අවස්ථාවාදී රාජ්‍ය නියෝජ්‍ය අමතිකම් අරගෙන මේ ඇමති සංගීත පුටු සෙල්ලම ක්‍රියාත්මක කරන්න හැබැයි නිවැරදි දැක්මක් තුල ඇත්ත කතා කරලා නිවැරදි ගමනක් යනවනම් මේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් කරන හැම හොඳ වැඩකටම අපේ ආශිර්වාදය තියෙනවා අපේ ආශිර්වාදය තියෙනවා අපේ මේ කණ්ඩායමට රුදාවක් නැහැ ඇමති යන් තට්ටු දාගන්න අගමැති ජනාධිපති යන් තට්ටු දාගන්න හොඳට මතක තියාගන්න අපි බලයට එනවා නම් එන්නේ වෙන කොතනකින්වත් නෙවෙයි පොදු ජන ආශිර්වාදයෙන් ජනතාවගේ ආශිර්වාදයෙන් එහෙම නැතුව අර ඉස්සලා පෙන්නුවේ ඒවට සැලෙන්නේ නැහැ වරදාන වරප්‍රසාද වලට සැලෙන්නේ නැහැ ඒ නිසා කරුණා කරලා මේ සභාවේ කතා කරනකොට අර මහ පොළවේ එළියේ සිදුවෙන දේවල් දැන් ඔන්න එනවලු පාර්ලිමේන්තුවට අපිව හම් වෙන්න අපි ඔක්කොම හම් වෙන්න එනවලු හරි කරුණා කරලා මේ මහ පොළවේ මතය නියෝජනය කරන්න මම යෝජනා කරන එක දෙයක් මේ විවාදයට ඉස්සෙල්ලා අපි හැමෝටම කොන්දක් තියෙනවා නම් අපි හදිසි ක්‍රමවේද සියල්ලක්ම උපයෝගී කරගෙන මේ සතියේ අපිට හැකි නම් අපිට පුළුවන් බැරි දෙයක් නැහැ
Dengar Sirani Bandara naik ke meeting itu penuhi me. Pakai begini. Vidhaya ka janadi pati krame ahosi karana kriya valiya me satiye genna me rissak karakak mekak nemei vidhaya ka janadi pati krame ahosi karala vidhaya ka agamati varayekut bihinona akareta sangvarana saha tulana ape thiyena kulunu tunak vyavastha daayake adhikarane vidhayake e wagema garu kathanayakathumani අමතක කරන්න එපා හතරවෙනි කුළුණෙකුත් තියෙනවා ඒ තමයි අපේ රටේ මාධ්‍ය සහ සිවිල් සමාජය ඒ කුළුණ අමතක කරලා හදිසි නීති දාලා ඇඳිරි නීති දාලා කර්ෆියු දාලා සෝෂල් මීඩියා නතර කරලා හොඳට මතක තියාගන්න අද මේ මහා රැල්ල බිහි වෙන්න තවත් එක හේතුවක් ඒක මෝඩ වැඩ කරගන්න එපා මේ රට අපි රැකගනිමු අවස්ථාවාදී di desa panen, oligarki maru selleming, api ibat tela, abang kau ma, pertipatiak mata, ekatu memui kila, mampakasikan. The News Reporter, Waranen Tor, Apakshapati, Warta Karanaya.